ප්‍රශ්නය 29 උත්තරය ශ්‍රී ලංකා නිකෝන් ප්‍රස් මිහින්ලියන ආරච්චි අපි හීන විනිවිද ප්‍රයාපදේක ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන අකණ්ඩව වැඩිම ඒ සමර්ථ සංචිතය නිර්මාණය කළ යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිත ගුරුවරයා 2026 උසස් පෙළ නමුපන්ති 4යි ලංකාවටම කම්බයින් මැට්ස් ගුවන් දර්ශන අමතන්න 0.7681810 සිල් දනාම සාදරයෙන් පිළිගන්නවා. අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් යුරුප් චැනල් එකට ඔයාලා කැමතිම විදිහේ මිනි මෙරුමක් එක්ක හැංගුණ ලොකු අභිරහසක් තියෙන කුතුහලෙන් බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදිහට. උල් ආයුධයකින් බෙල්ලට ඇනලා ඝාතනය කරපු නර්මදා කියලා තරුණ ගැහැණු ළමයෙක්ගේ මල සිරුරක් පොලිසියට හම්බ වෙනවා. ඒත් මිනි මරුවා කවුද? මිනි මරුමට හේතුව මොකක්ද? මේ කිසිම දෙයක් ගැන පොලිසියට හොඩුවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ මිනි මරුම් නඩුව බාර වෙන්නේ ලූනා කියන දක්ෂ පොලිස් නිලධාරිනියට. ලූනාගේ හොඳම යාළුවා තමයි අග්නි. අග්නි කියන්නේ හොඳ රහස් පරීක්ෂක දැනුමක් තියෙන දක්ෂ අධිකරණ වෛද්‍යවරයෙක්. ඉතින් ලූනා සහ අග්නි එකතු වෙලා කොහොම හරි උත්සාහ කරන්නේ නර්මදාගේ මිනි මරුම් නඩුව විසඳන්න. ඉතින් මේ මිනි මරුම් නඩුවේදී සැකසහිත කිහිප දෙනෙක් ඉන්නවා. අන්නේ හැම කෙනෙක්ම ගෙන්නලා මේ අය ප්‍රශ්න කරනවා. මේ වෙලාවේදී නර්මදාගේ මිනි මරුම් සැකය කෙලිම එල්ල වෙන්නේ නර්මදාගේ පෙම්වතා පැත්තට. අන්නක නිසා ලූනා සහ අග්නි නර්මදාගේ පෙම්වතා ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. නමුත් මේ වෙලාවේදී සිද්ධ වෙන දෙයක් නිසා මේ මිනි මරුම් නඩුව සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙන්න පටන් ගන්නවා. ඒ සිද්ධිය මොකක් වෙන්න පුළුවන්ද? ඇත්තටම නර්මදාව මරලා දාලා තියෙන්නේ එයාගේ පෙම්වතා වෙන්න පුළුවන්ද? කොහොම නමුත් ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. නර්මදාව මරලා දාපු මිනි මරුව කවුද කියන ප්‍රශ්නයත් එක්ක කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2019 ආපු V1 කියන තමිල් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 6.7ක අගයක් ලැබිලා තියෙනවා. ආරාධනා කරන සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩි දෙකක් බලන්න එන්න කියලා. වීඩියෝ එක ගන්න කලින් මතක් කරනවා හැමදාමත් අපේ වීඩියෝස් බලවත් තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මගහැරන කෙනෙක් ඉන්නවනම් පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම අපි channel එක subscribe කරලා ඊට හැපෙත්තේ තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. හරිනේ. එහෙනම් දැන් බලමු අපි නර්මදාගේ මිනි මරුම් නඩුවේදී ඒ සැකය නර්මදාගේ පෙම්වතාගේ පැත්තට එල්ල වෙන්නේ ඇයි? එයා ගැන හොයාගෙන යද්දී මේ මිනි මරුම් නඩුව උඩු යටිකුරු වෙන විදියට මොන වගේ දරුණු දෙයක්ද සිද්ධ වෙන්නේ? නර්මදාව මරලා දාපු මිනි මරුව වගේම මෙතන හැංගිලා තියෙන අභිරහස පොලිසියට හොයාගන්න පුළුවන් වෙයිද? අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ සැප්තැම්බර් 11 වෙනිදා වෙන බොහොම දරුණු සිද්ධියකින්. නර්මදා කියලා තරුණ ගැහැණු ළමයෙක් ඉන්නවා. නර්මදා රෑවෙලා වැඩැරලා ගෙදර යන ගමන් ඉන්නේ. නමුත් වාහනයකින් කෙනෙක් නර්මදාගේ පිටිපස්සෙන් එනවා. ඒ විතරක් නෙවෙයි ආයුධයක් අතින් ගත්ත කෙනෙකුත් අපිට මේ වෙලාවේදී පෙන්නනවා. කොහොම නමුත් ඔන්න එකපාරටම කෙනෙක් ඇවිල්ලා උල් ආයුධයකින් නර්මදාගේ බෙල්ලට ඇනලා මෙතනින් පැන ගන්නවා. මේ සිද්ධියත් එක්කම අපිට පෙන්නනවා ලේ ගෑවුන ආයුධයක් අතින් තියාගෙන ඉන්න තරුණ පිරිමි කෙනෙක්. මේ කෙනාගේ නම තමයි ඉෂාන්. ඉෂාන් කියන්නේ නර්මදාගේ පෙම්වතා. ඉතින් මේ ඉෂාන් ලේ ගෑවුන ආයුධය පිරිසුදු කරනවා. ඒත් එක්කම එකපාරටම ඉෂාන් දකිනවා ජනේලෙන් එහා පැත්තේ ලේ පෙරාගෙන ඉන්න නර්මදා. ඉතින් මෙතනදී ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියලා අපිට හිතා ගන්න බැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය. ඒ තමයි අග්නි. අග්නිට නයිට්‍රෝෆෝබියා කියන තත්ත්වය මේ වෙද්දී තියෙනවා. ඒ කියන්නේ අග්නි කළුවරට බයයි. එළිය අඩු දැනකට ගියාට පස්සේ අග්නි කලබල වෙනවා. එතනින් එහාට කිසිම දෙයක් අග්නින කරගන්න බැහැ. අන්නේ තත්ත්වය තමයි නයිට්‍රෝෆෝබියා විදිහට හඳුන්වන්නේ. අග්නි මේ තත්ත්වෙන් මිදෙන්න මෝහන ප්‍රතිකාරයක් කරන ගමන් ඉන්නේ. ඒත් ඒකෙන් තවමත් ප්‍රතිඵල හම්බ වෙලා නැහැ. ඉතින් මේ අග්නි කියන්නේ කලින් ඩිටෙක්ටිව් කෙනෙක්. නමුත් මේ නයිට්‍රෝෆෝබියා තත්ත්වය නිසා අග්නි ඒකෙන් අයින් වෙලා දැන් වැඩ කරන්නේ අධිකරණ වෛද්‍ය ඒකකයේ. ඒ කියන්නේ ෆොරෙන්සික් එකේ. අග්නිට හොඳ රහස් පරීක්ෂක දැනුමක් තියෙනවා. ඒත් අග්නි තමන්ට තියෙන දැනුම දැන් භාවිත කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි නයිට්‍රෝෆෝබියා තත්ත්වය නිසා අග්නි ෆීල්ඩ් එකේ වැඩ කරන්න කැමති නැහැ. අග්නි දැන් පාඩුවේ මේ වැඩේ කරගෙන ඉන්නවා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්වන්නේ අර ඝාතනයට ලක්ුණ නර්මදාගේ මිනි මරුම් නඩුව මේ වෙදී හම්බ වෙලා තියෙන්නේ ලූනා කියන දක්ෂ පොලිස් නිලධාරිනියට. ලූනාගේ හොඳම යාළුවා තමයි අග්නි. මේ කේස් එකට උදව්වක් ගන්න පුළුවන්ද කියලා ලූනා ඇවිල්ලා අග්නිත් එක්ක කතා කරනවා. ඔන්න මේ වෙද්දී ඝාතනයට ලක්ුණ නර්මදාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා ලූනාව මුණ ගැහෙන්න. තමන්ගේ දුවව මේ විදිහට මරලා දාපු මිනි මරුව කොහොම හරි අල්ලලා දෙන්න කියලා මේ අම්මයි තාත්තයි ඇවිල්ලා අඬලා ලූනාගෙන් ඉල්ලීමක් කරනවා. කොහොම නමුත් ලූනා ඊට පස්සේ මේකට අග්නිගින් උදව්වක් ඉල්ලනවා. අග්නිට හොඳ රහස් පරීක්ෂක දැනුමක් තියෙනවා කියලා ලූනා හොඳින්ම දන්නවා. ඒත් ලූනා ඉල්ලන මේ උදව්ව කරලා දෙන්න අග්නි ඒ තරම් කැමති නැහැ. මොකද අග්නි දැන් වැඩ කරන්නේ ෆොරෙන්සික් එකේනේ. නමුත් ලූනා දිගින් දිගටම ඉල්ලන නිසා අග්නි කැමති වෙනවා. අගමැත්තෙන් උනත් මේ නර්මදාගේ මිනි මරුම් නඩුවේදී ලූනාට උදව්වක් කරන්න. කොහොම නමුත් ලූනා ඊට පස්සේ මුලින්ම ප්‍රශ්න කරන්න ගෙන්නන්නේ නර්මදාගේ පෙම්වතාව. ඒ කියන්නේ ඉෂාන්ව. මේ අය ඉෂාන්ගෙන් ප්‍රශ්න කරනවා. ඉෂාන් ඊට පස්සේ මුලින්ම කියනවා මං තමයි නර්මදාව මරාගත්තේ කියලා. නමුත් ඒක ඇතුලේ තියෙන වෙනම කතාවක්. ඒ කතාව අපිට මෙතනින් පස්සේ පෙන්නනවා. නර්මදා සහ ඉෂාන් අතර තිබුණ සම්බන්ධයට නර්මදාගේ ගෙදරින් කැමති වෙලා නැහැ. අන්න ඒක නිසා නර්මදා ගෙදර අයට හොරෙන් ඇවිල්ලා වෙනම ජීවත් වෙලා තියෙනවා ඉෂාන් එක්ක. ඒ කියන්නේ ඉෂාන් සහ නර්මදා ලිවින් ටුගෙදර් තමයි ඉඳලා තියෙන්නේ.
වෙන්නේ. ඒත් නිතරම නර්මදා සහ ඉෂාන් අතර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මොකද නර්මදාගේ ෆෝන් එකට නිතරම මැසේජ් ඇවිල්ලා තියෙනවා. අන්න ඒකට ඉෂාන් ටිකක්වත් කැමති නැහැ. ඉෂාන් මේක ගැන නර්මදාගෙන් අහලා තියෙනවා. ඒ හැම වෙලාවකදීම නර්මදා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන එක මග හැරලා තියෙනවා. අන්න ඒක දුර දෙක ගිහින් තමයි නර්මදා සහ ඉෂාන් අතර ඒ ප්‍රශ්නේ වැඩි වෙලා තියෙන්නේ. කොහොම නමුත් සැප්තැම්බර් 11 කියන දවසේ උදෙත් මේ දෙන්න අතර ඒ වගේ රණ්ඩුවක් ඇති වෙලා තියෙනවා. නර්මදායිට පස්සේ ෆෝන් එකත් ගෙදර දාලා එහෙම්ම තරහෙන් පිටත් වෙලා යන්න ගිහින් තියෙනවා වැඩට. ඒත් ඒ දවසේ දවල් ආපහු ඉෂාන් ගිහින් තියෙනවා නර්මදාව හම්බ වෙන්න ඒ රණ්ඩු අමතක කරලා දාන්න කියලා කියන්න. නමුත් ඒ වෙලාවදිත් ආපහු නර්මදා සහ ඉෂාන් අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කොහොම නමුත් ඊට පස්සෙ අපිට පෙන්නන්නේ සැප්තැම්බර් 11 වෙනිදා රෑ වුණ සිද්ධිය. නර්මදාට කලින් ඉෂාන් ගෙදර ඇවිල්ලා තියෙනවා. ඉෂාන් මේ වෙලාවදී උත්සාහ කරලා තියෙනවා ගෙදර කර්ටන් එකක් හදන්න. අන්න ඒ වෙලාවදී තමයි අතේ තිබුණ ආයුධය නිසා ඉෂාන්ගේ අත තුවාල වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උන දැන් අපිට තේරෙනවා ෆිල්ම් එකේ මුලින්ම අපිට හරියට පෙන්නුවේ ඝාතකයා ඉෂාන් වෙන්න පුළුවන් කියලා. නමුත් ඉෂාන්ගේ කට උත්තරයට අනුව ඉෂාන් මේ වෙලාවදී උත්සාහ කරලා තියෙන්නේ ගෙදර කර්ටන් එකක් හදන්න. ඒ ඉෂාන් කියන්නේ ඇත්තද නැත්තද කියලා අපිට තාමත් හිතාගන්න බැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් ඉෂාන්ගේ අත තුවාල වෙලා ටික වෙලාවකට පස්සේ තමයි එකපාරට ඉෂාන් දැකලා තියෙන්නේ ජනේලෙන් එහා පැත්තේ ලේ පෙරාගෙන ඉන්න නර්මදා. නර්මදාව බේරගන්න ඉෂාන් උත්සාහ කරලා තියෙනවා. ඒත් එළියට එද්දිත් නර්මදා මිය ගිහින්. ඔන්න ඕක තමයි ඉෂාන්ගේ කට උත්තරය. නර්මදාගේ ඝාතනය වුණ දවසෙත් නර්මදා ඉෂාන් එක්ක රණ්ඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉෂාන්ට නර්මදා මරලා දාන්න හේතුවක් තියෙනවා. ඒත් මිනි මරුවා ඉෂාන් කියලා ඔප්පු කරන්න තවමත් මේ අයට සාක්ෂියක් නැහැ. කොහොම නමුත් මේ වෙලාවදී ඉෂාන් කතා කරන්නේ නම් සෑහෙන දුකෙන් අඬනඳ. මොකද ඉෂාන් නර්මදායික රණ්ඩුන නිසා තමයි නර්මදා ෆෝන් එක ගෙදර දාලා ගිහින් තියෙන්නේ. නර්මදාගේ ළඟ ෆෝන් එක තිබුණා නම් සමහර විට නර්මදා අද ජීවිතන අතර ඉන්නා. අන්න ඒක නිසා නර්මදාව මරාගත්තේ මම කියලා මේ වෙද්දී ඉෂාන් සෑහෙන දුකෙන් ඉන්නේ. කොහොම නමුත් මේ අය ඉෂාන්ට යන්න ඉඩ දෙනවා. ඔන්නිට පස්සවට පෙන්නන්නේ අග්නිට අතීතයේ සිද්ධියක් මතක් වෙන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇතිනේ අග්නි කියන්නේ කලින් ඩිටෙක්ටිව් කෙනෙක්. මීට අවුරුදු කිහිපයකට කලින් අග්නි සහ ලුනාට හම්බ වෙලා තියෙනවා. ප්‍රියා කියලා ඉස්කෝලේ යන තරුණ ගැහැණු ළමෙක් සම්බන්ධ දූෂණ නඩුවක්. ප්‍රියාව රේප් කරලා මරලා දාලා තියෙනවා. ඒ වැඩේ කළේ කවුද කියලා මේ අයට හොඩුවවල් හම්බ වෙලා තියෙනවා. නමුත් එතන ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ප්‍රියාගේ මලසිරුර හම්බ වෙන්න දවස් 10කට කලින් හදිසි අනතුරක් නිසා ඒ කෙනා මිය ගිහින්. ඉතින් මිය ගිය කෙනෙක් කොහොමද ඇවිල්ලා ප්‍රියාව රේප් කරලා මරලා දාන්නේ? අන්න ඒක වෙන්න විදියක් නැහැ කියලා ලුනා ඒ වෙලාවේදී අග්නිට කියලා තියෙනවා. නමුත් එතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා අග්නි තේරුම් අරගෙන තියෙනවා. මේ අයිට ප්‍රියාගේ මලසිරුර හම්බ වෙලා තියෙන්නේ ඒසි තිබුණ කාමරයකින්. නමුත් කුණාටු තත්ත්වයක් නිසා පහුගිය දවස් 10 පුරාවටම මේ නගරේ කරන්ට් එක තිබිලා නැහැ. ඒ සිද්ධියෙන් පස්සේ තමයි මේ අයිට ප්‍රියාගේ මලසිරුර හම්බ වෙලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන් ඒසි තිබුණ කාමරයක් කියන්නේ හරියට ශීතකරණයක් වගේනේ. මලසිරුරක් ශීතකරණේ තිබ්බට පස්සේ මරණය සිද්ධුන වෙලාව හරියටම හොයාගන්න බැහැ. මලසිරුරක් ශීතකරණේ තිබ්බට පස්සේ මරණය සිද්ධුනේ කොහොමද කියලා හරියටම හොයාගන්න විදියක් නැහැ. ශීතකරණේ මලසිරුර එළියට ගත්තට පස්සේ මරණය සිද්ධුන විදියට තමයි හැම හොඩුවක්ම පේන්න තියෙන්නේ. අන්න එක තමයි මෙතනත් වෙලා තියෙන්නේ. ප්‍රියාව රේප් කරපු කෙනා ප්‍රියාව රේප් කරලා මරලා දාලා ඒසි තිබුණ කාමරයට ප්‍රියාගේ මලසිරුර අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි ඒ රේප් කරපු කෙනා හදිසි අනතුරක් නිසා මිය ගිහින් තියෙන්නේ. නමුත් කුණාටු තත්ත්වයක් නිසා පහුගිය දවස් 10 පුරාවටම මේ නගරේ කරන්ට් එක තිබිලා නැහැ. ඊට පස්සේ තමයි මේ අය ප්‍රියාගේ මලසිරුර හොයාගෙන තියෙන්නේ. නමුත් ඇත්තටම ප්‍රියාගේ මරණය සිද්ධ වෙලා ඒ වෙද්දි දවස් ගාණක් ගත වෙලා. අන්න එක තමයි වෙලා ඇත්තේ කියලා අග්නි ලුණට පැහැදිලි කරලා දෙනවා. නමුත් මේ අතරතුරේදීම මේ අයට එලියන් කෑ ගහන සද්දයක් ඇහෙනවා. මේ අය එලියට ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. ප්‍රියාව රේප් කරලා මරලා දාපු ඝාතකයාව තවමත් අල්ලගන්න බැරිුණ ඒ කම්පණය නිසා මේ වෙද්දි ප්‍රියාගේ තාත්තා පොලිසිය ඉස්සරහම ගිනි තියාගෙන පොලිසිය සෑහෙන උත්සාහයක් අරගෙන තියෙනවා ප්‍රියාගේ තාත්තාව බේරගන්න. ඒත් ප්‍රියාගේ තාත්තා පොලිසිය ඉස්සරහම මේ විදියට එයාගේ ජීවිතයෙන් සමුවරගෙන තියෙනවා. ඒත් ප්‍රියාගේ තාත්තා පොලිසිය ඉස්සරහම මේ විදියට සීදි විහානි කරගෙන තියෙනවා. කොහොම නමුත් ඔන්න මේ සීද්ධිය අග්නිට මතක් වෙනවා. නීතිය ඉෂ්ට වෙලා විතරක් මදි හරිම වෙලාවට ඒක වෙන්න ඕනේ. පරක් වෙලා ඉෂ්ට වෙන නීතියෙන් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒක මේ සීද්ධියත් එක්ක අග්නිට මතක් වෙනවා. ඉතින් ඇත්තටම මෙතනදිත් සිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්. මොකද නර්මදාගේ මිනිමරුව සම්බන්ධයෙන් මේ අයට තවමත් හොඩුවාවක් නැහැ. ඒත් කොහොම හරි නර්මදාගේ මිනිමරුව ඉක්මනින් අල්ලගන්නවා කියලා මේ වෙලාවදී අග්නි හිතර ගන්නවා. ඔන්න ඊට පස්සේ අග්නි ඇවිල්ලා ලුණත් එක්ක කතා කරනවා මේ වෙද්දි නර්මදාගේ මිනිමරුම් නඩුව සම්බන්ධයෙන් හොයාගෙන තියෙන විස්තර ගැන. මිනිමරුව නර්මදාගේ බෙල්ලට අනින්න භාවිතා කරලා තියෙන්නේ අඟල් 5ක් දිග ආයුධයක්. ඒකේ ඝනකම සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් භාගයක් විතර. මිනිමරුව ඒ ආයුධ භාවිතා කරලා නර්මදාගේ බෙල්ලට ඇනලා එතනින් පැනලා ගිහින් තියෙනවා කිසිම කලබලයක් නැතිව. මිනිමරුවගේ හිතේ ලොකු විශ්වාසයක් තිබිලා තියෙනවා අනිවාර්යෙන් එක පහරින් නර්මදා මියයයි කියලා. නමුත් එතනින් පස්සේ නර්මදා බොහොම අමාරුවෙන් ඇවිල්ලා තියෙනවා ගෙදර ළඟට. ඊට පස්සේ තමයි නර්මදා මිය ගිහින් තියෙන්නේ. ඉතින් නර්මදාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා තවත් එක වැදගත් දෙයක්. නර්මදාගේ ඝාතනය වුණ දවසේදී, ඒ කියන්නේ සැප්තැම්බර් 11 වෙනිදා උදේ, ආහාර අසාත්මිකතාවයක් නිසා නර්මදා කැප්සියම් කියන බෙහෙත් වර්ගය බීලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න නර්මදා ටිකක් අසනීපෙන් ඉඳලා තියෙන්නේ. ඒක ඇත්තටම මිනිමරුවට ලේසි වෙන්න ඇති කියලා මේ වෙලාවේදී ලුණා අග්නිට කියනවා. ඊට අමතරව එදා නර්මදාගේ ඝාතනය වුණ දවසේ රෑ වැස්සක් තිබිලා තියෙනවා. ඒක නිසා සාක්ෂි තිබුණත් සමහර විට ඒව හේදිලා යන්න ඇති කියලා තමයි මේ අය නිගමනය කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ මේ අය හොයලා බලනවා. එදා
නර්මදා රෑ වැඩ ඇරලා ගෙදර එන අතරතුරේදී කොහේරි ගිහින් තියනවාද කියලා. එදා සැප්තැම්බර් 11 වෙනිදා නර්මදා ගිහින් තියනවා මේ ළඟ තියෙන තෑගි කඩේකට. අන්න එතනට ගිහින් මේ අය ප්‍රශ්න කරනවා. මේ වෙලාවේදී ලූනටයි අග්නිටයි දැනගන්න ලැබෙනවා එදා නර්මදාගේ පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කෙනාගේ නම තමයි සිද්දු. සමහර විට මේ මිනී මැරුම සිද්දු කලා වෙන්නත් පුළුවන්නේ. අන්න ඒක නිසා මේ අය සිද්දුව ගෙන්දලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඔන්න මේ සිද්දු කියන්නේ නර්මදාට පෙම්වතෙක් ඉන්න බව දැනදැනත් නර්මදාගේ පිටිපස්සෙන් ගියපු ටිකක් සෙල්ලක්කාර තරුණ පිරිමි කෙනෙක්. සිද්දුගෙන් ප්‍රශ්න කරද්දී සිද්දු පිළිගන්නවා එයා නර්මදාගේ පිටිපස්සෙන් ගියා කියලා. කොහොම නමුත් ඔන්න නර්මදාගේ මිනී මැරුම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න තමයි මෙතනට සිද්දු අරගෙන ආවේ කියලා කිව්වට පස්සේ තමයි සිද්දු දැනගන්නේ මේ වේදි නර්මදා ජීවිතුන් අතර නැහැ කියලා. ඒත් සිද්දු ඒක දැන් දැනගත්තා වගේ බොරුවට රඟපානවා වෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා මේ අය ප්‍රශ්න කරනවා සැප්තැම්බර් 11 වෙනිදා සිද්දු නර්මදාව දැක්කද කියලා. ඊට පස්සේ සිද්දු සැප්තැම්බර් 11 වෙනිදා නර්මදාව දැකපු සිද්ධිය පොලිසියට විස්තර කරන්න පටන් ගන්නවා. එදා රෑ වැඩ ඇරලා ගෙදර එන අතරතුරේදී නර්මදා ගිහින් තියෙන තෑගි කඩේකට. අන්න ඒ තෑගි කඩේටත් නර්මදා පිටිපස්සෙන් සිද්දු ගිහින් තියෙනවා. නර්මදා එළියට ආවට පස්සේ සිද්දු නර්මදාගේ පිටිපස්සෙන් ගිහින් තියෙනවා. ඒත් සිද්දු ගැන කිසිම කැමැත්තක් නර්මදාගේ හිතේ තිබිලා නැහැ. අන්න ඒක නිසා නර්මදා සිද්දුර බැනලා එතනින් පිටත් වෙලා යන්න ගිහින් තියෙනවා. ඇත්තට මෙතනින් ටික වෙලාවකට පස්සේ තමයි නර්මදාගේ ඝාතනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න දැන් අපිට තේරෙනවා නර්මදාගේ මරණයට කලින් නර්මදා අවසානයේ දැකලා තියෙන්නේ මේ සිද්දු කියන කෙනා. කොහොම නමුත් සිද්දුගේ ප්‍රකාශයට අනුව එතනින් පස්සේ සිද්දු නර්මදාව දැකලා නැහැ. ඒත් මේ වෙද්දී පොලිසියට සැකයක් ඇති වෙලා තියෙනවා සමහර විට සිද්දු බොරු කියනවා වෙන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා මේ අය සිද්දුව මෝහනය කරලා සිද්දු මොකක් හරි හංගනවාද කියලා පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. ඔන්න ටික වෙලාවක් යද්දී ඒක වැඩ කරනවා. සිද්දු මෝහනය වෙනවා. සිද්දු මෝහණයෙන්ම කියන්න පටන් ගන්නවා අනිවාර්යෙන් නර්මදාව මරලා දාන්න ඇත්තේ ඉෂාන් කියලා. නමුත් ඔන්න ඇත්තරම පොලිසිය සිද්දුව මෝහණය කරලා නැහැ. එහෙම කරනවා කියලා හිතාගෙන සිද්දු බොරුවට තමයි මෝහණය වුණා වගේ නර්මදාව මරලා දාන්න ඇත්තේ ඉෂාන් කියලා මේ විදිහට කියලා තියෙන්නේ. කොහොම නමුත් අග්නිට පස්සේ සිද්දුට කියනවා අපි බොරුවක් කළේ, අපි ඔයා මෝහණය කළේ නැහැ. ඒත් මට දැනගන්න ඕනේ නර්මදාව මරලා දාපු ඝාතකයා ඉෂාන් කියලා කිව්වේ ඇයි කියලා. ඊට පස්සේ සිද්දු පිළිගන්නවා මෝහණය වුණේ නැති වුණාට මං කිව්වේ බොරුවක් නෙවෙයි. නර්මදා සහ ඉෂාන් අතර නිතරම ප්‍රශ්න තිබුණා. අනිවාර්යෙන් නර්මදාව මරලා දාන්න ඇත්තේ ඉෂාන්ම තමයි කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙදී සැකකාරයන් දෙන්නෙක් ඉන්නවා. පළවෙනිම කෙනා තමයි ඉෂාන්, දෙවෙනි කෙනා තමයි මේ සිද්දු. ඒත් ඝාතකයා කවුද කියලා මේ අයට තවමත් හොඩුවාවක් නැහැනේ. අන්න ඒක නිසා මේ අය සිද්දුට යන්න ඉඩ දෙනවා. ඊට පස්සේ මේ අය නර්මදාගේ හොඳම යාළුවා, එයාගේ නම තමයි ජූලියා. ජූලියාව ගෙන්දලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ජූලියා ඊට පස්සේ පොලිසියට කියනවා පහුගිය දවස් කිහිපේ පුරාවටම නර්මදා හිටියේ සෑහෙන අවුලෙන්. අනිවාර්යෙන් නර්මදාට ඉෂාන් එක ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. එයාලගේ කුලයේ අයගේ සම්බන්ධතාව භාවිතා කරලා තාත්තා උත්සාහ කළා නර්මදාව වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් කරන්න. ඒත් ඒක හරි ගියේ නැහැ. නර්මදා ඉෂාන් එක්ක යාළුනා. නර්මදා නම් ඉෂාන්ව සෑහෙන විශ්වාස කළා. නර්මදාට ජීවිත රක්ෂණයක් තිබුණා. නර්මදා අඩුම තරමේ ඒකෙවත් ලියලා තිබුණේ එයාගේ අම්මගේ තාත්තගේ නම නෙවෙයි. ඒකෙත් එයා ලියලා තිබුණේ ඉෂාන්ගේ නම කියලා. ඒ කියන්නේ දැන් ජූලියා කියන විදියට ආපහු නර්මදාව මරලා දාපු ඒ මිනී මරුවගේ සැකය කෙලින්ම යන්නේ ඉෂාන් පැත්තට. ජූලියා මේ වෙලාවේදී පොලිසියට කියනවා ඉෂාන්ට නිතරම තරහ යනවා. සමහර විට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා ඉෂාන් නර්මදාව මරලා දැම වෙන්නත් පුළුවන් කියලා. කොහොම නමුත් දැන් ඔන්න ප්‍රධාන සැකකාරයා ඉෂාන්නේ. අන්න ඒක නිසා අග්නි ලූණ ඇතුළු පොලිසනධාරී කණ්ඩායමක් යනවා ඉෂාන්ගේ ගෙදරට ඉෂාන්ගෙන් ප්‍රශ්න කරන්න. ඒත් ඔන්න මේ වෙදි ඉෂාන්ගේ ගෙදර දොර වහලා. අන්න ඒක නිසා මේ අය එළියෙන් කතා කරනවා. ඒත් ඇතුළෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ අයට දැන් වෙනත් කරන්න දෙයක් නැහැ. අන්න ඒක නිසා මේ අය දොර බලෙම විවෘත කරගෙන යනවා ඇතුළට. ඔන්න ඇතුළට ගිහින් පරීක්ෂා කරලා බලද්දි මේ අයට හම්බ වෙන්නේ ඉෂාන්ගේ මල සිවුර. බැලූ බැල්මට සිදි විහානි කර ගැනීමක් විදිහට පේනවා. ඒත් මෙතනදී ලොකු සැකයක් එනවා. මොකද සමහර විට නර්මදාව මරලා දාපු ඒ ඝාතකයාම මේ විදියට ඉෂාන්ව මරලා දැම වෙන්න පුළුවන්නේ. ඒත් මෙතන තවදුරටත් පරීක්ෂා කරලා බැලුවට පස්සේ අග්නිට තේරෙනවා මේක මිනී මැරුමක් නෙවෙයි සීදි විහානි කර ගැනීමක් කියලා. මොකද මෙතන සිරින්ජ දෙකක් වැටලා තියෙනවා. එකක් ඇතුලේ තියෙන ඇඩ්‍රිනලින්. නර්මදාගේ මරණය නිසා ඉෂාන් නිදලා තියෙන සෑහෙන වේදනාවෙන්. අන්න ඒක නිසා ඉෂාන් මුලින් උත්සාහ කරලා තියෙනවා සීදි විහානි කරගන්න. ඒත් ඉෂාන්ට ඒකට හයියක් තිබිලා නැහැ. අන්න ඒක නිසා ඉෂාන් මුලින්ම මේ විදියට ඇඩ්‍රිනලින් එයාගේ ඇඟට ඉන්ජෙක්ට් කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි ඉෂාන් සීදි විහානි කරගෙන තියෙන්නේ. මේ හා සම්බන්ධයෙන් හැම දෙයක්ම පරීක්ෂා කරලා බැලුවට පස්සේ තමයි අග්නිමේ හැම දෙයක්ම හොයාගන්නේ. ඊට අමතරව මේ කණ්ඩායමේ අයට හම්බ වෙනවා ඉෂාන් ලියලා තියෙන නෝට් එකක්. ඒකේ ලියලා තියෙන්නේ I killed her. ඒ කියන්නේ මං එයාව මැරුවා කියන අදහස. ඒත් ඇත්තටම ඉෂාන් මේ වගේ දෙයක් ලිව්වේ ඇයි කියලා මේ අයට හිතාගන්න බැහැ. සමහර විට නර්මදාගේ මරණය සිද්ධ වෙන්නේ ඇත්තේ ඉෂාන්ගේ වැරද්දෙන් කියන ඒ වරදකාරී හැඟීම නිසා ඉෂාන් මේක ලිව්වා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම ඉෂාන් නර්මදාව මරලා මේ විදිහට අවසානයේදී ඉෂාන් සිදි විහානි කරගත්තා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මෙතනින් පස්සේ අග්නි සහ ලූනා මේ අවට ගෙවල් වල ඉන්න හැම කෙනෙක්ගෙම ප්‍රශ්න කරනවා සැප්තැම්බර් 11 වෙනිදා මොකක් හරි සද්දයක් ඇහුණද, සැකසිත දෙයක් දැක්කද කියලා. ඒත් මේ අයට කිසිම හොඩෝ කම්බ වෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ ආපහු අග්නි සහ ලූනා එකතු වෙලා මේ දේවල් ගැන කතා කරනවා. ලූනා ප්‍රශ්න කරගෙන යද්දී එක ගෙදරක කෙනෙක් ඉඳලා නැහැ. අග්නි ඊට පස්සේ ලූනාත් එක්කම ගිහින් ඒ වහලා තියෙන ගෙදරට එහා පැත්තේ ඉන්න ගැහණු කෙනෙක්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ ගැහණු කෙනා නර්ස් කෙනෙක්. ඒ ගැහණු කෙනා
නටයි අග්නිටයි කියනවා එයා පැත්තේ ගෙදර ඉන්නේ අවිනාශ් කියලා කෙනෙක්. එයා ගෙදර නැත්තම් සමහර විට නගරෙන් පිට ගිහින් ඇති. එයා ගියපු තැනක් නම් මන් දන්නේ නැහැ කියලා. කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී ක්‍රයිම් බ්‍රාන්ච් එකෙන් කෝල් එකක් එනවා අග්නිට. ඒකට හේතුව තමයි අග්නි මේ ප්‍රදේශය ගැන ටිකක් විස්තර හොයලා බලන්න කියලා ක්‍රයිම් බ්‍රාන්ච් එකට කියලා තියෙනවා. ඉතින් ඇත්තට මේ පැත්ත ඒ තරම් හොඳ ප්‍රදේශයක් නෙවෙයි. නිතරම වගේ පුංචි පුංචි අපරාධ වෙනවා. ඒ විතරක් නෙවෙයි සැප්තැම්බර් 11 වෙනිදා රත්තරන් මාලයක් කඩාගත්ත සිද්ධිය ගැනත් මේ අයට විස්තරයක් හම්බ වෙලා තියෙනවා. ක්‍රයිම් බ්‍රාන්ච් එකෙන් මේ හැම දෙයක්ම අග්නිට කියනවා. නමුත් මේ වෙලාවේදී අග්නිට තේරෙනවා වහලා තියෙන අවිනාශ්ගේ ගෙදර පැත්තෙන් සද්දයක් ඇහෙනවා කියලා. අන්න ඒක නිසා අග්නි ගිහින් පරීක්ෂා කරලා බලනවා. ඒත් එක්කම ඔන්න ගෙදර ඇතුලේ ඉන්න බල්ලෙක් එළියට පනිනවා. මේ බල්ලා කෙලිම දුවගෙන යන්නේ මේ ගෙදර රූෆ් ටොප් එකට. අග්නිට පස්සේ ලුණත් එක්ක මුලට එනවා. ඔන්න මේ වෙද්දී ගෙදර වහලා තිබුණත් අවිනාශ් උඩට වෙලා හැංගිලා ඉන්නවා කියලා මේ දෙන්නම දකිනවා. ඉතින් අවිනාශ් මේ විදිහට හැංගිලා ඉන්නේ අය අන්න ඒක නිසා මේ අය අවිනාශ්ගෙන් ප්‍රශ්න කරනවා. අවිනාශීට පස්සේ අග්නිටයි ලුණටයි කියනවා මං ටිකක් අසනීපෙන් ඉන්නේ ඒක නිසා විවේක ගන්න මං උඩට ආවා ඔය කට්ටිය කතා කරන සද්දේ මට හුනේ නැහැ කියලා. ඒත් අවිනාශ් කතා කරන විදිහෙම අවිනාශ් කියන්නේ බොරුවක් කියලා අග්නිට තේරෙනවා. අන්න ඒක නිසා අග්නි වැඩිදුරටත් අවිනාශ්ගෙන් ප්‍රශ්න කරනවා. නමුත් මේ වෙලාවේදී අවිනාශ් ටිකක් තරහ යනවා. හංගන දෙයක් නැත්තම් පොලිසිය ප්‍රශ්න කරද්දී තරහ ගන්න හේතුවක් නැහැනේ. අන්න ඒ බව ලුණටත් තේරෙනවා. ලුණයිට පස්සේ අවිනාශ්ගේ තරහ ඇවිස්සෙන විදිහට කතා කරනවා. මේ වෙලාවේදී අවිනාශ් මේකට අහු වෙනවා. අවිනාශ් එකපාරටම ලුණට පහර දෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ලුණටත් ඕන උනේ. මොකද පොලිසියට පහර දෙන්න උත්සාහ කරද්දී ඒ වැරද්ද නිසා මේ අයට දැන් පුළුවන් අවිනාශ්ව පොලිසියට අරගෙන ගිහින් ප්‍රශ්න කරන්න. ඔන්න මේ වෙලාවේදී අවිනාශ් දුවගෙන එන්නේ ගබඩාවක් ඇතුළට. අග්නිත් මෙතනට ඇවිල්ලා අවිනාශ්ව අල්ලගන්න උත්සාහ කරනවා. ඒත් අවිනාශ් එකපාරටම මේ ගබඩාව වහලා මෙතනින් පැන ගන්නවා. ඒ කියන්නේ ඔන්න දැන් සම්පූර්ණයෙන් ඇතුලේ අඳුරුයි. ඔයාලට මතක ඇතිනේ අග්නිට තියෙනවා නයිට්‍රොෆෝබියා කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ අග්නි කළුවරට බයයි. අන්න ඒක නිසා අග්නි එකපාරටම සිහිය නැතිලා බිම ඇදගෙන වැටෙනවා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ පොලිස් නිලධාරී කණ්ඩායමක් ඇවිල්ලා අග්නිව හොයා ගන්නවා. ඊට පස්සේ මේ අය ඉක්මනටම අග්නිව අරගෙන යනවා හොස්පිටල් එකට. ඔන්න ඊට පස්සෙ වෙඩ පෙන්නන්නේ අශ්වින්ව. අශ්වින්ට පැන ගන්න අවස්ථාවක් හම්බ වෙලා නැහැ. පොලිසිය අශ්වින්ව අල්ලගෙන අන්න ඒක නිසා ලුණා අශ්වින්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අශ්වින් මේ වෙලාවදිත් කියන්නේ ඔය මිනි මැරුමට මගේ සම්බන්ධයක් නැහැ. මම කියන්නේ ඇත්තද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ නම් දිනුගෙන් අහලා බලන්න. දිනු මේ වෙද්දි ඇත්තේ හොස්පිටල් එකේ කියලා. කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී අග්නි ආපහු යථා තත්ත්වයට පත් වෙලා අග්නි එනවා ඔෆිස් එකට. මේ වෙලාවදී අග්නිට තමන්ගේ ජීවිතේ අඳුරු අතීත කතාව මතක් වෙන්න පටන් ගන්නවා. අග්නිගේ වයිෆ් කෙනම තමයි ජෙනි. ජෙනි මේ වෙදි ප්‍රෙග්නන්ට්. ජෙනි ගොඩක් ආසාවෙන් නැවිලා ඒක අග්නිට කියනවා. ඒක ඇහුවට පස්සේ අග්නිටත් සෑහෙන සතුටුයි. කොහොම නමුත් අග්නි ඇඳුම් මාරු කරගන්න යනවා උඩට. ඒත් ඔන්න එක පාරටම පහලින් වෙඩි ශබ්දයක් ඇහෙනවා. අග්නි පහලට ඇවිල්ලා පරීක්ෂා කරලා බලද්දී කවුරු හරි කෙනෙක් ජෙනිට වෙඩි තියලා මරලා පැනලා ගිහින්. ඉතින් වලට තේරෙනවා ඇතිනේ ජෙනි විතරක් නෙවෙයි හම්බ වෙන්න හිටපු දරුවත් මේ වෙද්දි මිය ගිහින්. අන්න ඒක නිසා මේක ලොකු කම්පනයක් වෙනවා අග්නිට. ඒත් එක්කම අග්නි දකින්නවා ගෙදර ඉස්සරහා කවුදෝ මිනිස්සෙක් බලාගෙන ඉන්නවා කියලා. අනිවාර්යෙන් මේ ඉන්නේ ජෙනිව මරලා දාපු මිනිස්සයා කියලා අග්නිගේ හිතේ සැකයක් ඇති වෙනවා. අග්නි එක නිසා මේ මිනිස්සයා පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ මිනිස්සයාට පස්සේ මෙතනින් දුවනවා. නමුත් එකපාරටම පාරේන වාහනයකට මේ මිනිස්සයා හැප්පිලා එතනම මැරෙනවා. කොහොම නමුත් ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ තමයි අග්නිට අර නයිට්‍රොෆෝබියා කියන තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සිද්ධියෙන් පස්සේ කලවර දැක්කට පස්සේ එකපාරටම මේ සිද්ධිය සම්බන්ධ කම්පණය අග්නිගේ ඔළුවට එනවා. ඔන්නිට පස්සවට පෙන්නන්නේ ඒ සිද්ධියෙන් පස්සේ මොකක්ද උනේ කියලා. ජෙනිගේ මරණය සම්බන්ධ ඒ නඩුව බාර වෙලා තිනවා ලූනට. ලූනා ඊට පස්සේ හැම දෙයක්ම පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒත් ඇත්තන වෙලා තියෙන්නේ අග්නි හිතපු දේ නෙවෙයි. අග්නිගේ පිස්ටල් එක අරගෙන පහළට බහිදි එකපාරටම ජෙනි පහළට ඇදගෙන වැටලා තියෙනවා. ජෙනිගේ අතින්ම තමයි ඒ වෙලාවේදී අග්නිගේ පිස්ටල් එක හරහා උණ්ඩයක් පිටත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඒක මිනි මැරුමක් නෙවෙයි. ඒ විදි ශබ්ද ඇහුණු නිසා තමයි අර මනුස්සයා කලබල වෙලා එතනට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ඒ මනුස්සයා ඒ ප්‍රදේශයේ අයිස්ක්‍රීම් විකුණගෙන පාඩුවේ හිටපු අහිංසක මනුස්සයෙක්. ඒත් අග්නි කලබල වෙලා ඒ මනුස්සයා පිටිපස්සෙන් පන්නන්න පටන් ගත්තනේ. කොහොම නමුත් ඔන්න අවසානයේදී උනේ ඒ මනුස්සයාත් පාර යන වාහනයකට හැප්පිලා මිය ගියා. කොහොම නමුත් ඔන්න දැන් තමයි ඒ හැම දෙයක්ම අග්නි දැනගන්නේ. අග්නිට තේරෙනවා එයා කලබල වෙලා කරගත්තේ සෑහෙන ලොකු වැරද්දක්. ඒකෙන් තවත් මනුස්සයෙක් මිය ගියා කියලා. අග්නිට පස්සේ පරීක්ෂා කරලා බලනවා තමාගේ වැරද්ද නිසා මිය ගිය ඒ අයිස්ක්‍රීම් විකුණපු අහිංසක මනුස්සයාගේ පවුල ගැන. ඒ මනුස්සයාගේ බිරිඳ ජීවතුන් අතර නැහැ. ඒ මනුස්සයාට ඉන්නේ දුවෙක් විතරයි. දුවගෙනම තමයි සාරා. ඉතින් මේ පවුල සෑහෙන දුප්පත්. සාරාට දැන් කිසිම කෙනෙක් නැහැ. අන්න ඒක නිසා ඒක දැක්කට පස්සේ අග්නිගේ හිතේ ලොකු දුකක් ඇති වෙලා තියෙනවා සාරා ගැන. සාරාට තාත්තා නැති වුණේ අග්නි නිසානේ. අන්නේ වරදකාරී හැඟීම අග්නිගේ හිතේ හැමදාමත් තියෙනවා. එතනින් පස්සේ අග්නි සාරා ගැන හැම දෙයක්ම බලලා තියෙනවා. සාරාට අවශ්‍ය හැම මුදලක්ම ගෙවලා තියෙන්නේ අග්නි. ඒත් සාරා තවමත් දන්නේ නැහැ එයාගේ තාත්තට මොකක්ද උනේ. එයාගේ තාත්තාගේ මරණයට හේතුන කෙනා තමයි මේ විදිහට තමන්ට උදව් කරන්නේ කියලා. හරි, ඔන්න දැන් අපි ආපහු එනවා වර්තමානයට. නර්මදාගේ මිනි මැරුම් නඩුව බාර වෙලා තියෙන්නේ ලූණටනේ. කොහොම නමුත් ඔන්න මේ වෙද්දී ඉහලින් ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා ඉක්මනින්ම මේ කේස් එක ඉවරයක් කරලා දාන්න කියලා. ඒ විතරක් නෙවෙයි සීනියර් ඔෆිසර්ස්ලා දැන් දන්නවා අග්නිට තියෙන මේ රෝගී තත්ත්වය ගැන. අග්නිට තියෙන මේ රෝගී තත්ත්වය ගැන දැනගෙන ඉඳලා තියෙන්නේ ලූණා විතරයි. මේ දෙන්නම සීනියර් ඔෆිසර්ස්ලාගෙන් එක හංගලා තියෙනවා. නමුත් අවිනාශ් පිටිපස්සෙන් දුවගෙන යද්දී අග්නිට සිද්ධ වුණ ඒ අනතුර නිසා සීනියර් ඔෆිසර්ස්ලා දැන් හැමදේයක්ම දන්නවා. අන්න
නිසා ඉහලින් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා ඉක්මනින්ම මේ කේස් එක ඉවරයක් කරලා දාන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඔන්න මේ අය බලෙන්ම වගේ පාපොච්චාරණයක් අරගෙන තියෙන අවිනාශ්ගෙන්. අන්න ඒක නිසා අනිවාර්යෙන් ඝාතකයා අවිනාශ්. ඒක නිසා ඉක්මනින්ම කේස් එක ඉවරයක් කරලා දාන්න කියලා ඉහලින් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒත් ඒක පිළිගන්න අග්නි කැමති නැහැ. අග්නිට පස්සේ වෙනම පරීක්ෂා කරලා බලනවා අවිනාශ් ඇත්තටම කියලා තියෙන්නේ මොකක්ද? අවිනාශ් හැම දෙයක්ම පාපොච්චාරණය කරලාද තියෙන්නේ කියලා. අවිනාශ් මේ වෙද්දී ඉන්නේ අත්අඩංගුවේනේ. අන්න එතන තියෙන කැමරාවක ඉස්සරහා කියපු දෙයක් තමයි මේ අය දැන් සාක්ෂියක් විදිහට භාවිතා කරලා අවිනාශ්ව අල්ල ගන්න හදන්නේ. නර්මදාගේ ඝාතනය උන දවසේ, ඒ කියන්නේ සැප්තැම්බර් 11 වෙනිදා අවිනාශ් ගෙදර යන ගමන් ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේදී අවිනාශ් දැකලා තියෙනවා කවුරු හරි කෙනෙක් කලුවරේ යනවා කියලා. ඒක දැක්කට පස්සේ අවිනාශ් කිහිතේ සැකයක් ඇති වෙලා තියෙනවා. අවිනාශ් ඊට පස්සේ සාක්කුවේ තිබුණ පොකට් නයිෆ් එක අරගෙන ඒ පැත්තට ගිහින් තියෙනවා. ඒත් එක්කම අවිනාශ් දැකලා තියෙනවා නර්මදාව ඒ වෙලාවේදී කලබල වුණ නිසා අවිනාශ්ගේ අතේ තිබුණ පොකට් නයිෆ් එක බිම වැටලා තියෙනවා. නර්මදාත් ඒ වෙලාවේදී එහෙම බිම ඇදගෙන වැටලා තියෙනවා. ඊට පස්සේ අවිනාශ් දැකලා තියෙනවා නර්මදාගේ බෙල්ලෙන් ලේනවා කියලා. අත්වැරදීමක් නිසා තමන්ගේ පොකට් නයිෆ් එකෙන් තමයි ඒ දේ වෙන්න ඇත්තේ කියලා අවිනාශ් බය වෙලා තියෙනවා. අන්න ඒක නිසා අවිනාශ් පොකට් නයිෆ් එකත් අරගෙන එතනින් පැනලා ගිහින් තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ බය වුණ නිසා තමයි අවිනාශ් ගෙදරින් එළියට බහලා නැත්තේ. ඒ හැම දෙයක්ම අවිනාශ් මේ වීඩියෝ එකේදී කියලා තියෙනවා. ඔන්න ඔක තමයි දැන් සීනියර් ඔෆිසර්ස්ලා සාක්ෂි කරගෙන තියෙන්නේ. අන්න ඒක නිසා සීනියර් ඔෆිසර් ලූනටයි අග්නිටයි කියනවා නර්මදාගේ ඝාතනය වෙලා තියෙන්නේ අවිනාශ් අතින්. ඒක නිසා ඝාතකයා අනිවාර්යෙන් අවිනාශ් කියලා. ඒත් ඇත්තටම මේක පිළිගන්න අග්නි කැමති නැහැ. මොකද පොකට් නයිෆ් එකක් බිම වැටෙද්දි ඒක උඩට නර්මදා ඇදගෙන වැටුණත් නර්මදාගේ බෙල්ලේ මේ ආකාරයේ තුවාලයක් වෙන්න විදියක් නැහැ. මේක අනිවාර්යෙන් හිතාමතා කරපු ඝාතනයක්. අන්න ඒක නිසා ඝාතකයා අවිනාශ් වෙන්න විදියක් නැහැ. අවිනාශ් වැරදි වෙලාවදී වැරදි තැන ඉඳලා තියෙනවා. ඒක නිසා තවදුරටත් මේ හා සම්බන්ධයෙන් හොයලා බලන්න ඕනේ කියන එක තමයි අග්නිගේ තීරණය. කොහොම නමුත් අග්නිට පස්සේ ලුණත් එක එකතුලා ආපහු මේ සිද්ධිය ගැන බලන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති නර්මදාගේ ඝාතනය වුණ දවසේදී මේ ප්‍රදේශයේ රත්තරන් මාලයක් කඩාගෙන ගියපු සිද්ධියක් ගැන පොලිසියට වාර්තා වෙලා තියෙනවා. අන්න ඒක මේ සිද්ධියට කොහෙන් හරි සම්බන්ධ ඇති. එහෙම නැත්නම් ඒ සිද්ධිය ගැන හොයලා බැලුවොත් හොඩුවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා අග්නිට හිතෙනවා. අන්න ඒක නිසා අග්නි ලුණත් එක එකතුලා ඒ සිද්ධිය ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ ශෝභා කියන ගැහණු කෙනා. අන්න ඒක නිසා අග්නි සහ ලුණ ඇවිල්ලා ශෝභාගෙන් ප්‍රශ්න කරනවා. ශෝභා ඊට පස්සේ පොලිසියට කියනවා ඒක රත්තරන් මාලයක් නෙවෙයි ඉමිග්‍රේෂන් මාලයක්. ඒක නිසා තමයි මම ඒක ඒ වෙලාවේ ගණන් ගත්තේ නැත්තේ කියලා. කොහොම නමුත් ලුණ සහ අග්නිට පස්සේ ශෝභාගෙන් ප්‍රශ්න කරනවා ඔයාගේ මාලය කඩාගෙන ගියපු කෙනා මොකෙන්ද ආවේ? ඒ කෙනාගේ පෙනුම මොනවාගේද කියලා. ඒත් ඒ කෙනා ඇවිල්ලා තියෙන්නේ මූණ වහගෙන බයිසිකල් එකකින්. අන්න ඒක නිසා ඒ කෙනා ගැන කිසිම විස්තරයක් දන්නේ නැහැ කියලා ශෝභා පොලිසියට කියනවා. ඒත් ඒ සිද්ධිය වුණ වෙලාවේ ශෝභාත් එක්ක එයාගේ පුතා ඉඳලා තියෙනවා. පුතා බයිසිකල් වලට ගොඩක් ආසයි. අන්න ඒක නිසා ඒ බයිසිකල් එකේ වර්ගය මොකක්ද, ඒ බයිසිකල් එකේ පාට මොකක්ද කියලා හැම දෙයක්ම ශෝභාගේ පුතාට මතකයි. අග්නි සහ ලුණ ඇවිල්ලා ඊට පස්සේ ශෝභාගේ පුතාගෙන් විස්තර අහනවා. ඊට පස්සේ මේ පුංචි දරුවා අර හොරා ආපු බයිසිකල් එක ගැන තමන් දන්න හැම දෙයක්ම පොලිසියට කියනවා. අග්නි සහ ලුණ ඊට පස්සේ ඒ බයිසිකල් එක ගැන හොයන්න පටන් ගන්නවා. ඒ වගේ බයිසිකල් පදින ගොඩක් අය එකතු වෙන තැනක් ගැන අග්නි සහ ලුණ හොයා ගන්නවා. ඒක සයික්ලින් ක්ලබ් එකක්. ඒ කියන්නේ විනෝදාංශයට බයිසිකල් පදින අය එකතුලා හදාගත්ත ක්‍රීඩා සමාජයක් වගේ එකක්. අන්න එතනට අග්නි සහ ලුණ ඇවිල්ලා මේ හැම කෙනෙක්ගෙම ප්‍රශ්න කරන්න ඕනේ කියලා අවසර ඉල්ලනවා. ඒත් මේ ක්ලබ් එක බාර කෙනා ඒ වැඩේට කැමති නැහැ. මොකද තනි තනියෙන් ප්‍රශ්න කරන්න යද්දී ඒකට සෑහෙන වෙලාවක් ගත වෙනවා. අන්න ඒක නිසා අග්නි මෙතනදී තමන්ගේ උපායක් ක්‍රියාත්මක කරනවා. මේ හැමෝටම එකතැනකට කතා කරලා අග්නි ඊට පස්සේ මේ හැම කෙනෙක්ටම ඇහෙන්න කියනවා. සැප්තැම්බර් 11 වෙනිදා ඔයාලා අතරින් එක කෙනෙක් මාලයක් කඩන්න උත්සාහ කරලා තියෙනවා. අන්න ඒ කෙනා මිනිමැරුමකට සම්බන්ධයි. ඒ කෙනා හොයාගන්න තමයි අපි මෙතනට ආවේ කියලා. අග්නි මෙහෙම කියනවත් එක්කම මෙතන ඉන්න හැම කෙනෙක්ම වටපිට බලන්න පටන් ගන්නවා. මොකද මේ සිද්ධි නිසා හැමෝම කලබල වෙනවා. ඒත් මෙතන ලා කොළපාට ටී-ෂර්ට් එකක් ඇඳගත් තරුණ පිරිමි ළමයෙක් විතරක් බය වෙලා වගේ බිම් බලාගෙන ඉන්නවා. අන්න ඒක නිසා සැප්තැම්බර් 11 වෙනිදා ශෝභාගේ මාලය කඩාගෙන ගිහින් තියෙන්නේ අනිවාර්යෙන් මේ තරුණ පිරිමි ළමයා වෙන්න පුළුවන් කියලා අග්නි නිගමනය කරනවා. අග්නි එක් ගැන ලුණාට කියනවත් එක්කම එකපාරටම මේ තරුණ පිරිමි ළමයා පැනගන්න උත්සාහ කරනවා. ඒත් ලුණා සමත් වෙනවා මේකේන වල්ලා ගන්න. ඔනිට පස්සවට පෙන්නන්නේ මේ අය මේ තරුණ පිරිමි ළමයාව පොලිසියට අරගෙන ඇවිල්ලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ තරුණ පිරිමි ළමයාගේ නම තමයි මනු. මනු මුලින්ම කියන්නේ එයා මේ සිද්ධියට කොහෙන්වත් සම්බන්ධ නැහැ කියලා. මේ අතරතුරේදී මනුගේ තාත්තාත් එනවා පොලිසියට. මනුගේ තාත්තා සල්ලි ගොඩක් තියෙන ව්‍යාපාරිකයෙක්. අන්න ඒක නිසා තාත්තා ඇවිල්ලා මනුව අරගෙන යන්න හදනවා. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද අග්නි මනුට දැනෙන්නේ නැති වෙන්න මනුගේ සාක්කුවට හොරකම් කරපු චේන් එකක් දාලා තියෙනවා. අන්න ඒක සාක්ෂියක් කරගෙන මේ අය මනුගෙන් දිගටම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මනු ඊට පස්සේ පිළිගන්නවා එයා මේ හොරකම කළා කියලා. තාත්තා සල්ලිකාරයෙක් වුණාට අවශ්‍ය දේවල් වලට විතරයි පුතාට සල්ලි දෙන්නේ. නමුත් මනුට වඩා වයසින් වැඩි පිරිසක් හැමදාම මනුගෙන් සල්ලි ඉල්ලනවා. අන්න ඒකට සල්ලි දෙන්න විදියක් නැති නිසා තමයි මනු මේ විදියට මාලයක් හොරකම් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. කොහොම නමුත් මේ අය ප්‍රශ්න කරනවා මනුගෙන් සැප්තැම්බර් 11 වෙනිදා මොනවාගේ දෙයක්ද වුණේ කියලා. ඊට පස්සේ මනු තමන් දන්න හැම දෙයක්ම පොලිසියට කියනවා. මූණ වහගෙන බයිසිකල් එකෙන් නැවිලා ශෝභාගේ මාලේ හොරකම් කරගෙන යන අතරතුරේදී මනුගේ බයිසිකල් එකට කවුද කෙනෙක් හැප්පිලා තියෙනවා. මනු වගේම ඒ කෙනා තේ වෙලාවේදී බිම ඇදගෙන වැටලා තියෙනවා. ඒත් කලවර නිසා ඒ කෙනාගේ මුහුණ හරියටම මනු දැකලා නැහැ. මොකක් හරි අඳුනගන්න පුළුවන් විදිය දෙයක් දැක්කද කියලා මනුගෙන් ප්‍රශ්න කරාට පස්සේ මනු පොලිසියට කියනවා. ඒ කෙනාගේ මුහුණ දැක්කේ
නැතිවුණට අනිවාරෙන් ඒකෙන කන්නඩ දාගෙන හිටිය මොක දෙකෙන හැප්පුණට පස්සේ එයා දාගෙන හිටපු කන්නඩ දෙක බිම්බරන සද්දෙමට ඇහුණා අනිවාරෙන් ඒ කන්නඩ දෙක කැඩෙන්නේ නැති කියලා. ඉතින් ඇත්තට මේක හොඩුවාවක්නේ අන්න ඒක නිසා අග්නි සහ ලූනා පහුවෙනිදම මේ සිද්දගෙන හොයන්න පටන් ගන්නවා. මනු කියන විදියට මනුගේ බයිසිකල් එකේ එදා හැප්පුණේ ඝාතකයා නම් ඝාතකයාගේ කන්නාඩි කැඩලා බිම් වැටුණා නම් ඝාතකයාට දැන් දවස් කිහිපයක්ම තිබුණා ඒ හැම දෙයක්ම මෙතනින් අයින් කරගන්න. අන්න ඒක ගැන ලූනා අග්නිට කියනවා ඒ තග්නි ලූනාට කියනවා නර්මදාගේ මිනිමැරුම උන දවසේ හයියම වැස්සනේ ඒ කියන්නේ අනිවාරෙන් කන්නාඩි කොටස් ටික වැලියටට යන්න ඇති ඒ ටික අනිවාරෙන් අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා. අග්නි කියපු දේ හරියටම හරි මනු කියපු විදියටම මෙතනින් ඒ කන්නාඩි කොටස් ටික හොයාගන්න මේ අය සමත් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ අය මේ කන්නාඩි කොටස් ටික පරීක්ෂා කරලා බලනවා. ඒකේ වාර්තාව මේ අයට හම්බ වෙනවා. නමුත් මේ කන්නාඩි කොටස් වල තිබිලා DNA සෑම්පල් එකක් නම් මේ අයට හොයාගන්න ලැබිලා නැහැ. මොකද එදා වැස්ස ඒ විතරක් නෙවෙයි වැලියට තිබිලානේ මේ අය කන්නාඩි කොටස් ටික හොයාගත්තේ. ඒත් මේ කන්නාඩි කොටස් වල තියෙන සීරියල් නම්බර් එකක් ඔස්සේ මේ අය විස්තරයක් හොයාගෙන තියෙනවා. ඒක තමයි මේ කන්නාඩි කොටස් අයිති දිනු කියලා ගැහණු කෙනෙක්ට ඔයාලට මතක ඇති අවිනාශ්ගේ ගෙදර එහා පැත්තේ ඉන්න අර නර්ස් එයාගේ නම දිනුනේ. අන්න ඒ කෙනාට තමයි මේ කන්නාඩි අයිති. කොහොම නමුත් මේ වෙදි ෆොරන්සික් එකෙන් දිනුට කතා කරලා අහලා තියෙනවා මේ සීරියල් නම්බර් එකට අදාළ කන්නාඩි දාන්නේ ඔයාද කියලා. නමුත් ඒ දිනු කියන ගැහණු කෙනා ෆොරන්සික් එකට කියලා තියෙනවා ඒ සීරියල් නම්බර් එකට අදාළ කන්නාඩි ගත්තේ එයාට නෙවෙයි කියලා. එහෙනම් දිනු කාටද ඒ කන්නාඩි ගන්න ඇත්තේ? අන්න ඒක ගැන අග්නි තමගේ සීනියර් ඔෆිසර් ගෙන් අහනවා. සීනියර් ඔෆිසර් ඊට පස්සේ අග්නිට කියනවා දිනු ඒ කන්නාඩි අරගෙන තියෙන්නේ අවිනාශ්ට කියලා. ඒ කියන්නේ ඔන්න දැන් අපිට තේරෙනවා අර මාලේ හොරකම් කරගෙන යන අතරතුරේදී මනුගේ බයිසිකල් එකේ හැප්පිලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි අවිනාශ්. අවිනාශ්ගේ කන්නාඩි තමයි ඒ වෙලාවේදී කැඩලා ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න ආපහු සැකේ එන්නේ අවිනාශ්ගේ පැත්තට. ඒත් මේ වෙද්දී අග්නිගේ හිතේ සැකයක් තියෙනවා අර දිනු කියන ගැහණු කෙනා ගැන. දිනු සමහර විට බොරු කියනවා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දිනු සහ අවිනාශ් අතර මොකක් හරි විදිහේ සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අග්නි ඩයරෙක්ටවත් හංගගෙන යනවා දිනුගෙන් ප්‍රශ්න කරන්න. දිනු දොර ඇරියට පස්සේ දිනුට හොරෙන් අග්නි මෙතන පුංචි පුළුන් කෑල්ලක් ගහනවා. ඒකට හේතුව තව ටික වෙලාවකින් වලට දැනගන්න පුළුවන්. කොහොම නමුත් දිනු අහනවා අග්නිගෙන් ඇයි මොකක්ද ප්‍රශ්නය කියලා. අග්නිට පස්සේ හේතුව කියන්නේ නැතිව දිනුට කියනවා මට මුලින්ම වතුර එකක් බොන්න පුළුවන්ද කියලා. දිනු ඊට පස්සේ වතුර එකක් ගේන කුස්සියට යනවා. මෙන්න මේ අවස්ථාව භාවිතා කරලා අග්නි Taman අරගෙන ආපු ඒ ඩයරි එක දිනුට පේන්නේ නැති වෙන්න දිනුගේ කාමරේ ඇඳ යටින් හංගනවා. ඊට පස්සේ අග්නි ලූනට මැසේජ් එකක් දානවා හරියටම තව විනාඩි දෙකකින් මට කෝල් එකක් ගන්න කියලා. කොහොම නමුත් ඔන්න වතුර එක අරගෙන ඇවිල්ලා දිනු අග්නිට දෙනවා. අග්නිට පස්සේ දිනුට කියනවා මං අවිනාශ් ගැන විස්තර හොයනවා. අවිනාශ්ගේ ඩයරි එක ඔයක් ගෙදර තියෙනවා කියලා මට අවිනාශ් කිව්වා. ඒ ඩයරි එක හොයාගෙන තමයි මං ආවේ කියලා. අවිනාශ්ගේ ඩයරි එක තමගේ ගෙදර තියෙන විදියක් නැහැනේ. ඒත් අග්නි කියන නිසා දිනු ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා එයාගේ නිදන කාමරය. අග්නි ටික වෙලාවකට කලින් හංගපු ඒ ඩයරි එක දිනු හොයාගන්නවා. ඒ දිනු ඒක ගැන අග්නිට කියන්න යන්නේ නැහැ. ඒ කියන්න ඕන දැන් අපිට තේරෙනවා දිනු අවිනාශ් ගැන මොකක් හරි දෙයක් දන්නවා. ඒ සිද්ද ගැන දිනු පොලිසියට කියන්න කැමති නැහැ. කොහොම නමුත් තමගේ කාමරෙන් ඩයරි එකක් හම්බවුනේ නැහැ කියලා එළියට ඇවිල්ලා දිනු අග්නිට කියනවා. අග්නිට පස්සේ තමගේ ෆෝන් එක මෙතනින් දාලා ආපහු එළියට යනවා. අග්නි ලූනට මැසේජ් එකක් දැම්මානේ විනාඩි දෙකකින් එයාට කෝල් එකක් ගන්න කියලා. අන්න ඒක නිසා එළියට ඇවිල්ලා අග්නි බලාගෙන ඉන්නවා ලූනාගෙන් Tamanට කෝල් එකක් එනකන්. හරියටම විනාඩි දෙකක් යද්දි ලූනාගෙන් කෝල් එකක් එනවා දිනුගේ ගෙදර ඇතුලේ තියෙන අග්නිගේ ෆෝන් එකට. අග්නි මෙතනින් පුළුන් කෑල්ලක් ගහලා ආපු නිසා දොර හරියට ලොක් වෙලා නැහැ. අන්න ඒක නිසා අග්නි කෙලින්ම ඇතුලට එනවා අමතකුණ තමගේ ෆෝන් එක ගන්න වගේ. නමුත් මේ වෙලාවේදී අග්නි දකිනවා දිනුගේ අතේ Taman හංගපු අර ඩයරි එක තියෙනවා කියලා. අවිනාශ්ගේ ඩයරි එක තමගේ කාමරේ තිබුණේ නැහැ කියලා අග්නිට කියපු බොරුව දැන් අතේම මාට්ටුනා කියලා දිනුටත් තේරුණා. දැන් දිනුට කරන්න දෙයක් නැහැ. අග්නිට පස්සේ මේ ඩයරි එක අරගෙන පරීක්ෂා කරලා බලනවා. ඒත් ඇත්තටම මේ ඩයරි එකේ කිසිම දෙයක් ලියලා නැහැ. දිනුට මේක පෙරලලා බලන්න අවස්ථාවක් හම්බුනේ නැහැනේ. අන්න ඒ බව අග්නි හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා අග්නි මේ අවස්ථාව භාවිතා කරලා මුකුත් ලියලා නැති මේ ඩයරි එකේ ලියලා තියෙන දේවල් විදියට බොරුවට දිනුට කියනවා ඔයා සහ අවිනාශ් අතර කායික සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා නේද? අවිනාශ් ඒ වගේ දේවල් නේ මේ ඩයරි එකේ ලියලා තියෙන්නේ කියලා. ඒත් ඇත්තටම මේ ඩයරි එක අවිනාශ්ගේ නෙවෙයි. මේ ඩයරි එකේ කිසිම දෙයක් ලියලා නැහැ. දිනුව අවස්සලා කොහොම හරි අවිනාශ් ගැන විස්තරයක් හොයාගන්න තමයි අග්නි උත්සාහ කරන්නේ. අග්නිගේ උත්සාහය සාර්ථක වෙනවා. මේ වෙලාවේ දිනුවට තරහ යනවා. දිනු ඊට පස්සේ අග්නිට කියනවා අවිනාශ් කියන්නේ මානසික රෝගියෙක්. එයා ලියලා තියෙන දේවල් විශ්වාස කරන්න බැහැ. අවිනාශ්ට ලිංගික බලහීනතාවය තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවිනාශ් පුංචි ගැහැණු ළමයින්ට කැමති. එයා ගැහැණු ළමයින්ට අපයෝජන කරන්න උත්සාහ කරලා තියෙනවා. අවිනාශ්ට තිබුණ ඒ මානසික රෝගයෙන් අවිනාශ්ව බේරගන්න උත්සාහ කළේ මම. නමුත් ඇත්තට මං කරලා තියෙන්නේ සෑහෙන ලොකු වැරද්දක්. අවිනාශ් කියන්නේ තනිකරම මානසික රෝගියෙක්. එයා ලියලා තියෙන දේවල් විශ්වාස කරන්න එපා. මම සහ අවිනාශ් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. කොහොම නමුත් අග්නිට පස්සේ දිනුගෙන් ප්‍රශ්න කරනවා සැප්තැම්බර් 11 වෙනිදා ඔයාට අවිනාශ්ව මුණ ගැහුණාද කියලා. ඊට පස්සේ දිනු අග්නිට කියනවා ඔව් මට එදා අවිනාශ්ව හම්බුණා. ප්‍රතිකාර වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා මං එදා අවිනාශ්ට කිව්වා. අවිනාශ් ඊට පස්සේ තරහෙන් පිටත් වෙලා යන්න ගියා කියලා. අග්නිට පස්සේ දිනුගෙන් ප්‍රශ්න කරනවා මේ ඩයරි එක ඔයාගේ කාමරේ තිබිලත් ඒක හම්බුනේ නැහැ කියලා මට බොරුවක් කිව්වේ ඇයි කියලා. ඊට පස්සේ දිනු අග්නිට කියනවා අවිනාශ් කියන්නේ මානසික රෝගියෙක්. එයාට ප්‍රතිකාර කළේ මම. ඉතින් මේ ඩයරි එකේ අවිනාශ්ගේ පෞද්ගලික දේවල් තියෙනවා කියලා මට හිතුණා. ඒක නිසා තමයි මං ඔයාට බොරුවක් කිව්වේ කියලා. ඒ කියන්නේ දැන් අපිට
තේරනවා අවිනාශ්ට තියෙන ඒ මානසික රෝගය සම්බන්ධ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන නිසා තමයි ඒ විදියට දිනු අග්නිට බොරුවක් කියලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී අවිනාශ් එනවා දිනුව හම්බ වෙන්න. අවිනාශ් දන්නේ නැහැ මේ වෙද්දී අග්නි දිනුව හම්බ වෙන්න ඇවිල්ලා තියෙනවා කියලා. ඔයාලට මතක ඇතිනේ අග්නි නිසා මැරුණ අර අහිංසක මනුස්සයාගේ දුව, ඒ කියන්නේ සාරා ඉස්කෝලේ ඇරිලා ආපහු සාරා වරගෙන යන අතරතුරේදී තමයි අග්නි මේ විදියට දිනුව ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ වෙද්දී සාරා ඉන්නේ එළියේ තියෙන අග්නිගේ වාහනය ඇතුලේ. අන්න ඒක අවිනාශ් දකිනවා. අවිනාශ් කියන්නේ ගැහැණු ළමයින්ට කැමති විදියේ මානසික රෝගයක් තියෙන කෙනෙක්නේ. අන්න ඒක නිසා අවිනාශ් ඇවිල්ලා වාහනෙන් එළියින්දන්ම ඇතුලේ ඉන්න සාරා එක්ක කතා කරනවා. කොහොම නමුත් අවිනාශ් ඊට පස්සේ ඇතුලට එනවා. අග්නිට පස්සේ කෙලිම අවිනාශ්ගෙන් ප්‍රශ්න කරනවා අවිනාශ්ට තියෙන ඒ මානසික රෝගය ගැන. ඒක ඇහුවට පස්සේ අවිනාශ්ට තරහ යනවා. මොකද අවිනාශ් කැමති නැහැ තමන්ට තියෙන මානසික රෝගය ගැන වෙනත් කිසිම කෙනෙක් දැනගන්න එකට. අවිනාශ් එකපාරටම කඩාගෙන පැනලා අග්නිට පහර දෙන්න උත්සාහ කරනවා. අග්නිට පස්සේ අවිනාශ්ව තල්ලු කරලා දානවා. අවිනාශ් දැන් අග්නිත් එක්ක තරහින් ඉන්නේ. අවිනාශ් හිතන්නේ එළියේ තියෙන වාහනේ ඉන්නේ අග්නිගේ දුව කියලා. අන්න ඒක නිසා අග්නිට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන අවිනාශ් මේ වාහනයත් එක්කම සාරත් අරගෙන මෙතනින් පැන ගන්නවා. අවිනාශ් කියන්නේ පුංචි ගැහැණු ළමයින්ට කැමති විකෘති ආශාවක් තියෙන මානසික රෝගියෙක්නේ. අන්න ඒක නිසා සාරගේ ජීවිතේ දැන් තියෙන අනතුරේ කියලා අග්නිට තේරෙනවා. අන්න ඒක නිසා අග්නි අවිනාශ් පිටිපස්සෙන් පාන්දනවා. අවිනාශ් මේ වෙලාවේදී සාරවත් අරගෙන එන්නේ ගෙදරක් ඇතුළට. නමුත් මේ ගෙදර සම්පූර්ණයෙන් අඳුරුයි. අග්නි කලුවරට බයයිනි. නමුත් ඇතුළට ආවට පස්සේ තමයි අග්නිට තේරෙන්නේ එයා මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ කලුවර තියෙන තැනකට කියලා. ඒත් අග්නි තමන්ගේ හිත ඇතුළේ තියෙන මේ බය අටපත් කරගන්නවා. මොකද එහෙම නැති වුණොත් සාරගේ ජීවිතේ අනතුරක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අග්නි මේ වෙලාවේදී සමත් වෙනවා අවිනාශ්ට පහර දීලා සාරගේ ජීවිතේ බේර ගන්න. ඉතින් ඇත්තටම මේ සිද්ධිය නිසා කලුවරට අග්නිගේ යටහිතේ තියෙන ඒ බය ටිකක් අඩු වෙනවා. කොහොම නමුත් පොලිසිය මෙතනට ඇවිල්ලා අවිනාශ් වල්ලා ගන්නවා. ඔන්නිට පස්සෙට පෙන්වන්නේ ටික දවසකට පස්සෙ වෙන සිද්ධියක්. මේ වෙද්දී ඝාතකයා අනිවාර්යෙන් අවිනාශ් කියලා හැම රිපෝට් එකක්ම ඇවිල්ලා තියෙන්නේ. ඒත් අග්නිගේ හිතේ තවමත් සැකයක් තියෙනවා ඝාතකයා අවිනාශ් නෙවෙයි කියලා. අවිනාශ් කියන්නේ මානසික රෝගියෙක් තමයි. ඒත් ඝාතකයා අවිනාශ් වෙන්න විදියක් නැහැ කියලා අග්නිගේ හිතේ සැකයක් තියෙනවා. කොහොම නමුත් මේ වෙලාවේදී අග්නිට එක දෙයක් මතක් වෙනවා. ඔයාලටත් මතක ඇති නර්මදාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙලා තිබුණ එක දෙයක්. ඝාතනයේ උන දවසේදී, ඒ කියන්නේ සැප්තැම්බර් 11 වෙනිදා අසාත්මිකතාවයක් ඇති වුණ නිසා නර්මදා බෙහෙත් වගේ බීලා තිබුණානේ. අන්න ඒ අසාත්මිකතාවය ගැන මේ වෙලාවේදී එකපාරටම අග්නිට මතක් වෙනවා. සාමාන්‍යයෙන් එහෙම අසාත්මිකතාවයක්, ඒ කියන්නේ ඇලර්ජික් එකක් තියෙනවා නම් ඒ කෙනා ඒ වගේ කැම කන්නේ නැහැනේ. නමුත් ඇත්තටම නර්මදාගේ ඝාතනයේ උන දවසේදී නර්මදාට වැරදීමකින්ද ඒ විදිය කැමක් කැවුනේ? අන්න ඒක ගැන අග්නි පරීක්ෂා කරලා බලනවා. එදා නර්මදා කැම කන්න ඇවිල්ලා තියෙනවා කැෆේ එකකට. අන්න ඒ කැෆේ එකට ඇවිල්ලා CCTV කැමරා දර්ශන ඔක්කොම ටික අග්නි එකතු කර ගන්නවා. අග්නිට පස්සේ මේවා පරීක්ෂා කරලා බලනවා. ඔන්න දැන් අග්නිට තේරෙන පටන් ගන්නවා ඇත්තටම ඝාතකයා කවුද කියලා. ඉතින් මෙතනින් අග්නි නවතින්නේ නැහැ. එදා නර්මදා වැඩ ඇරිලා ගෙදර එන අතරතුරේදී ඒ අවට තිබුණ CCTV කැමරා දර්ශන ටිකත් එකතු කරගෙන අග්නි හැම එකක්ම පරීක්ෂා කරලා බලනවා. කොහොම නමුත් ඔන්න අවසානයේදී අග්නි හරියටම හොයා ගන්නවා නර්මදාව මරලා දාපු ඒ ඝාතකයා කවුද කියලා. ඒත් ඒ කෙනා කවුද කියන ප්‍රශ්නෙට අපිට තවමත් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ මේ අය නර්මදාගේ අම්මවයි තාත්තවයි මෙතනට ගෙන්නනවා. මොකද නර්මදාව මරලා දාපු ඒ ඝාතකයා කවුද කියන සැකය මේ වෙද්දී තුන්දෙනෙක්ට ගිහින් තියෙනවා. අන්න ඒ තුන්දෙනාවත් පොලිසියට ගෙන්නලා නර්මදාගේ අම්මයි තාත්තයි ඉස්සරහා ප්‍රශ්න කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේදී මෙතනට අග්නි එනවා. ඒත් වැරදීමකින් වගේ අග්නිගේ ළඟ තියෙන නර්මදාගේ මලසිරුරේ ෆොටෝස් කිහිපයක් වැටෙනවා නර්මදාගේ අම්මයි තාත්තයි ඉස්සරහා. ඒක දකිද්දී නර්මදාගේ අම්මට සැහැණ දුකයි. කොහොම නමුත් ඊට පස්සේ මේ අය ප්‍රධාන සැකකාරයන් තුන්දෙනාව ගෙන්නනවා. පළවෙනිම කෙනා තමයි සිද්දු. දෙවෙනි කෙනා තමයි දිනු. අවසානම සැකකාරයා තමයි නර්මදාගේ හොඳම යාළුවා. ඒ කියන්නේ ජූලියා. කොහොම නමුත් ඔන්න මේ ප්‍රධාන සැකකාරයන් තුන්දෙනාගෙන් නර්මදාගේ අම්මයි තාත්තයි ඉස්සරහම ලූනා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් මේ තුන්දෙනාම කියන්නේ නර්මදාගේ මිනි මරුමට තමන් සම්බන්ධ නැහැ කියලා. කොහොම නමුත් ලූනා ඊට පස්සේ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ජූලියාගෙන්. ජූලියා මේ වෙලාවේදී පොලිසියට කියනවා නර්මදා කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. නර්මදා ඉෂාන්ට ගොඩක් ආදරය කළා. නමුත් ඉෂාන්ගේ කුලය පහත් එකක් නිසා නර්මදාගේ දෙමව්පියන් එකට කැමතුනේ නැහැ. ඒත් එහෙමයි කියලා නර්මදා නම් කුලය ගණන් ගත්තේ නැහැ. එයා ඉෂාන්ට ගොඩක් ආදරය කළා. ප්‍රශ්න තිබුණත් ඒ දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා කියලා. කොහොම නමුත් මේ විදිහට ප්‍රධාන සැකකාරයන් තුන්දෙනාගෙන් ප්‍රශ්න කිරීම ඉවර වෙනවා. ඊට පස්සේ අග්නි ප්‍රශ්න කරන්න පටන් ගන්නවා නර්මදාගේ තාත්තගෙන්. ඒකට හේතුව තමයි නර්මදාගේ ඝාතනයේ උන දවසේ උදේ නර්මදා කාපු කෑමක් නිසා නර්මදාට අසත්මිතාවයක් ඇති වුණානේ. අන්න ඒ විදිහට නර්මදා කෑම කාපු කැෆේ එකට නර්මදාව හම්බ වෙන්න නර්මදාගේ තාත්තා ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේදී නර්මදා සහ තාත්තා අතර පොඩි බහින් බස්වීමක් ගිහින් තියෙනවා. නර්මදාගේ තාත්තා ඒ වෙලාවේදී නර්මදාගෙන් ප්‍රශ්න කරලා තියෙන ඉෂාන් ගැන. ඉෂාන් එක්ක තියෙන සම්බන්ධය නතර කරලා දාන්න කිව්වත් ඒකට නර්මදා කැමතිලා නැහැනේ. අන්න ඒක නිසා තාත්තා ඇවිල්ලා නර්මදා එක්ක ප්‍රශ්නය ඇති කරගන්න ඇත්තේ ඒක නිසා වෙන්න පුළුවන් කියලා මේ වෙද්දී අග්නි නිගමනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි CCTV කැමරා දර්ශනය හරහා අග්නි එක දෙයක් හොයාගෙන තියෙනවා. අර විදිහට නර්මදාට ඇලර්ජික් එකක් තියෙන කෑම වර්ගය ඕඩර් කරලා තියෙන්නේ නර්මදා නෙවෙයි නර්මදාගේ තාත්තා. ඉතින් තාත්තා ඒ වගේ දෙයක් කළේ ඇයි? අන්න ඒ වෙලාවදිම අග්නිගේ හිතේ සැකයක් ඇති වෙලා තියෙනවා නර්මදාගේ තාත්තා ගැන. ඒ විතරක් නෙවෙයි එතනින් පස්සේ මොකක්ද වෙන්නේ ඇත්තේ කියලා අග්නි මේ වෙදී නිගමනය කරලා තියෙනවා. නර්මදා එක්ක මේ ප්‍රශ්නේ ගැන කතා කරලා තේරුමක් නැහැ කියලා හිතුන නිසා නර්මදාගේ
තාත ගිහින්තින ශාන් හම්බ වෙන්න ඒ වෙලා තමයි නර්මදාග තාත්ත දැනගෙන තියෙන්නේ තමන්ගේ දුවත් මේ වෙද ඉන්න ශාන් එක්කමයි කියලා ඒක දැක්කට පස්සේ තාත්ත ගිහිතේලකු තරහක් ඇතිවෙලා තියෙනවා කොහොම නමුත් එතනින් පස්සේ මොකක් දුනේ කියලා CCTV කැමරා දර්ශනයක් ඔස්සේ අග්නි හරියටම හොයාගෙන තියෙනවා සැප්තැම්බර් 11 වෙනිදා නර්මදා වැඩෑරලා ගෙදර යද්දී නර්මදාගේ පිටිපස්සෙන් හොර රහසම වාහනෙන් ඇවිල්ලා තියෙනවා නර්මදාගේ තාත්තා මොකද තාත්තා ගිහිතේ නර්මදා ගැන ලොකු තරහක් තිබිලා තියෙනවා ඉතින් ඇත්තටම නර්මදාව මරලා තියෙන ඒ ඝාතකයා වෙන කවුරුවත් නෙවෙයි නර්මදාගේ තාත්තා මේ නරුම මිනිස්සයා ඝාතනය සඳහා භාවිතා කරලා තියෙන්නේ තමන්ගේ සාක්කුවේ තියෙන පෑන ඒ කියන්නේ ඔන්න තාත්තා තමන්ගේම සාක්කුවේ තියෙන පෑනෙන් ඇනලා තමයි දුවව මරලා දාලා තියෙන්නේ ඉතින් අග්නි මේ හැම දෙයක්ම බය නැතිව කියන්නේ අග්නි මේ වෙද්දි හොයාගෙන තියෙන හැම සාක්ෂියක්ම නර්මදාගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්නේ ඒ වෙද්දි නර්මදාගේ තාත්තා ඉඳලා තියෙන චෙන්නයි වල එදා සැප්තැම්බර් 11 සහ 12 කියන දවස් දෙක ඇතුළත තුන් වතාවක් හයිවේ ගේට් එක පාස් කරලා නර්මදාගේ තාත්තා එහා මෙහා ගිහින් තියෙනවා සැප්තැම්බර් 11 වෙනිදා නර්මදාගේ තාත්තා ඇවිල්ලා තිනවා නර්මදාව මරලා දාන්න අන්න එක තමයි පළවෙනි වතාව ඊට පස්සේ නර්මදාව මරලා දාලා මේ නරුම මනුස්සයා මොකොත් නොවුන ගානට තමන්ගේ ක්ලිනික් එකට ගිහින් තියෙනවා ඒක තමයි ගේට් එක පාස් කරලා තියෙන දෙවෙනි වතාව කොහොම නමුත් පහවෙනිදා උදේ නර්මදාගේ මලසිරු හම්බ වුණානේ අනිත් ඊට පස්සේ පොලිසිය නර්මදාගේ අම්මවයි තාත්තවයි දැනුවත් කරපු නිසා මොකොත් නොවුන ගානට තාත්ත කෙනෙක් විදියට ආපහු මේ මනුස්සයා ඇවිල්ලා තිනවා මේ ප්‍රදේශයට ඒ විතරක් නෙවෙයි අග්නි අර වේලාවේදී නර්මදාගේ අම්මයි තාත්තයි ඉස්සරහා නර්මදාගේ මලසිරුවේ ෆොටෝස් වැටෙන සලස්වලා තියෙන්නේ ප්ලෑන් එකක් ඇතිව මොකද ඒ ෆොටෝස් දැක්කට පස්සේ නර්මදාගේ අම්මගේ හිතේන ලොකු දුකක් ඇති වුණා දුව ගැන ඒත් මේ මනුස්සයා නම් දුවගේ මලසිරුවේ ෆොටෝස් දැක්කා කියලා කම්පාවට පත් වෙලා නැහැ අන්න එක තහවුරු කරගන්නම තමයි අග්නි ඒ වේලාවේදී ෆොටෝස් ටික එතනින් දාලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි අග්නි ඇත්තටම අර විදියට සැකකාරයන් තුන් දෙනෙක් ගෙන්නලා ප්‍රශ්න කරලා තියෙන්නේත් බොරුවට අග්නි ඒ වේලාවේදීත් බලාගෙන ඉඳලා තියෙන්නේ නර්මදාගේ තාත්තා දිහා ඔයාලට මතක ඇතිනි ඒ වේලාවේදී ජූලියා කියපු කතාව ඉෂාන්ගේ කුලය පහත් එකක් නිසා නර්මදාගේ දෙමව්පියන් කසාදෙර අකමැති වුණානේ ඒත් ඇත්තටම නර්මදා ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ නර්මදා ඉෂාන්ගේ කුලය ගැන සලකා බැලුවේ නැහැ නර්මදා ඉෂාන්ට ගොඩක් ආදරය කළා අන්න ඒ විදිහට ජූලියා හැම දෙයක්ම කියාදී නර්මදාගේ තාත්තා සැහැණ තරහෙන් ඉඳලා තියෙන්නේ කියලා ඒ වෙලාවේදී අග්නි දැකලා තියෙනවා ඒ කියනුනේ මේ නරුම මනුස්සයා තමන්ගේ කුලයට වඩා පහත් කෙනෙක්ට දුව ආදරය කරපු නිසා අවසානයේදී දුවව මරලා දාලා තියෙනවා මේ හැම දෙයක්ම දැන් අග්නි තහවුරු කරගෙන ඉවරයි අග්නි මේ දේවල් ටික නර්මදාගේ තාත්තට පැහැදිලි කරනවා ඒත් මේ මනුස්සයා මේකෙන්වත් දුකටපත් වෙන්නේ නැහැ මේ මනුස්සයා අග්නිට කියනවා කුලය තමයි අංක 1 කුලය නැතිව මේ සමාජයේ ජීවත් වෙලා තේරුමක් නැහැ මට මගේ නම්බු ආරක්ෂා කරගන්න ඉතුරුලා තිබුණ එකම දේ තමයි මම කළේ ආපහු වතාවක් වුණත් මං ඒ දේ කරන්න පැකිලෙන්නේ නැහැ කියලා ඉතින් වට තේරෙනවා ඉතින් මේ හැම දෙයක්ම නර්මදාගේ අම්මා අහගෙන ඉන්නේ මේ අහිංසක අම්මා දැන් තමයි දැනගන්නේ තමන්ගේ දුවව මරලා දාලා තියෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා කියලා කොහොම නමුත් ඔන්න අවසානයේදී නර්මදාගේ තාත්තා හැම දෙයක්ම පාපොච්චාරණය කරනවා පොලිසිය ඇවිල්ලා මේ මනුස්සයා වෙක් කරගෙන යනවා ඒත් මේ වෙලාවේදී නර්මදාගේ අම්මා ඇවිල්ලා කෙලිම කණේ පාරක් ගහනවා මේ මනුස්සයාට ඒත් ඒකෙන්වත් මේ අහිංසක අම්මාගේ දුක අඩු වෙන්නේ නැහැ ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේ අපිට පෙන්වන්නේ අග්නි මෙච්චර කාලයක් තිස්සේ හංගගෙන හිටපු ඒ රහස සාරාට කියනවා සාරාගේ තාත්තා නැති වුනේ අග්නි නිසා ඒ අග්නි ඇත්තටම ඒක හිතලා නෙවෙයි කළේ අග්නි මෙතනින් පස්සේ තමන්ගේ දුව විදියට සාරව හදා ගන්නවා ඔන්නෝම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ කුලිය නිසා අවසානයේදී අහිංසක ගැහැණු ළමයෙක්ට විතරක් නෙවෙයි ඒ කෙනාගේ පෙම්වතටත් මැරෙන්න සිද්ධ වුණා ඉතින් මේ ෆිල්ම් එක බලපු ඔයාගේ අදහස මොකක්ද පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ විතරක් නෙවෙයි තවමත් අපේ ඉන්සයිඩ් සිනමාක් YouTube channel එක subscribe කරන්න මගහැරුණ කෙනෙක් ඉන්නවා නම් පහලින් බලන්න subscribe button එක පේන තියෙනවා එහෙනම් දැන්ම අපේ channel එක subscribe කරලා ඊට හැ පැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු හැමදාමත් කෙනාගේ සිනමාක්සස් we will meet again එක ලැප්ටොප් එක ගන්න තියෙන සුපිරිම තැන චමා කම්පියුටර්ස් ප්ලාස්ටික් ස්ටෝව්